හැමෝම බලාපොරොත්තු වෙන හැමෝම මේ පහුගිය ටිකේම අහපු ක්ලාස් එක ඒ තමයි මේ පේපර් ක්ලාස් එක. ඒ කියන්නේ පාස් පේපර් ක්ලාස් එක. එක පැත්තකින් අපේ දිවංක අපිට කියන්නේ දිවංකට පුළුවන් වුණා අපේ පන්තිය තුළින් ගොඩ නැගිලා මහනුවර දිස්ත්‍රික්කයේ පළවෙනි ස්ථානය ගන්නත්, ඒ වගේම ගියවුරුද්දේ ළමයි 86 දෙනෙක් විභාගයට මුහුණ දීලා මේ වෙනකොට ගණනය කරලා තියෙන ප්‍රතිරුත් එක්ක 60කට වැඩි ප්‍රමාණයකට ඒ සාමාර්ථ අරගෙන තියෙනවා. තවම ඒවා කම්ප්ලීට් වෙලා නැහැ. ඒක තවම බලන්න බැරි විදිහට මෙසේජ් එක තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඉතාම සතුටුදායක කාල සීමාවක් වත් කරමු කියන්නේ. ඉතින් ඒ සතුට තවත් දෙගුණ කරගන්න 2023 විභාගයට, ඒ කියන්නේ නොවැම්බර් මාසේ 27 වෙනිදා ඔයගොල්ලෝ මුහුණ දෙන ඕගොල්ලෝ මුහුණ දෙන විභාගයට ඕගොල්ලෝ සූදානම් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ පේපර් ක්ලාස් එක අපි ආරම්භ කරන්නේ. මුල ඉඳලා අග වෙනකන් සියල්ල මම ඔයාලට පේපර් ක්ලාස් එකතුලේ කරලා දෙනවා. ඉතින් මේක සාමාන්‍ය පේපර් ක්ලාස් එකක් නෙමෙයි. මම හිතන්නේ ගියවුරුද්දී ඔතන ළමයි කෙනෙක්ව දන්නවා මේ පේපර් ක්ලාස් එකේ තියෙන විශේෂත්වය. මේ සබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන් කවර් කරගන්න, සම්පූර්ණයෙන් අහුත් නෙමෙයි, සම්පූර්ණයෙන් කවර් කරගන්න මෙන්න මේ පේපර් ක්ලාස් එක තාම වැදගත්. හරිද? ඒකට හේතුව අද ඔයගලන්ට තේරෙයි. අද ඔයගලෝ කරනවා නම් මේ පේපර් ක්ලාස් එකත් එක්ක මේක අවසන් වෙනකන් ඔයගලන්ට තේරෙයි මේකෙන් කොයිතරම් දුරට අපිට සබ්ජෙක්ට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. පළවෙනියටම ඇති කරගන්න ඕන සුදුසුකම තමයි තියරිටික කම්ප්ලීට් කරගන්න එක. මම දන්නවා සමහර ළමයින්ට තියරි නෝට් නෑ මේ වෙලාවට. කරන්න දෙයක් නැහැ. නමුත් ඒගොල්ලන්ට ඇවිල්ලා පොඩක් මහන්සි වෙන්න වෙනවා පේපර් ක්ලාස් එකත් එක්ක. මෙතන ඉන්නවා මගේ මාස 6 කෝස් එකට ආපු ළමයි. ඒ වගේම මුල ඉඳලම තියරි රිවිෂන් ආපු ළමයි ඉන්නවා. ඒතර ඒගොල්ලෝ මේ වෙනකොට සම්පූර්ණ තියරි කම්ප්ලීට් කරලා ඉවරයි. මේ වෙනකොට සියල්ල පාඩම් කරලා ඉවරයි. මං හිතනවා එහෙම ඒක වෙන්න ඕනි මං පුළුණා කිව්වා. ඒක නිසා ඒගොල්ලන්ට මේක ගැන බය වෙන්න දෙයක් නැහැ. يعني තියරි ළඟ තියෙනවා නම් ඉස්සෙල්ම බය වෙන්න දෙයක් නැහැ. මේ පැටි ගොඩ දාගන්න පුළුවන්. 2012 ඉඳලා 2022 වෙනකන් සම්පූර්ණ MCQ papers ටික මේ වෙනකොට අතලා ඉවරයි ලබන. 2012 paper එකේ සමහර අය ඉතාම හොඳ ලකුණු අරගෙන තියෙනවා. සමහර අය අතට ලකුණු 50 60 70 වගේ සීමාවල තමයි ඉන්නේ. 70 වගේ සීමාවල නේ ඉන්නේ මේ. ඔයාලට පේනවා සාමාන්‍ය සමහර ගොඩාක් අයගේ ලකුණු අඩු ගතියක් තියෙනවා. අඩු ගතියක් තියෙනවා. පේනව නේද? අඩු ගතියක් තියෙනවා. එතකොට මේකට හේතුව මොකක්ද? ඇයි 2012 පේපර් එකක් මේ විදිහට අඩු වෙන්නේ හේතුව? එකක් පරණ සිලබස්. හරි අපි හිතමු. අනිත් පැත්තෙන් ළමයි තියරි කම්ප්ලීට් නැති ප්‍රශ්න. තියරි ටික හරියට පාඩම් කරලා නැහැ. ඇත්තටම තියරි ටික හරියට කොට දාගත්තොත් මේකේ ලකුණු 75න් උඩ, ඒ ලකුණු 80න් උඩට යන්න බැරි නෑ ඇත්තටම 2012 පේපර්. ඒක මම අද ඔයගලන්ට ඔප්පු කරලා පෙන්නනවා. ලකුණු ඒ කියන්නේ පරණ සිලබස් එකේ පාඩම් කීපයක ප්‍රශ්න විතරයි අපි දන්නේ නැතිව තියෙන්නේ. අනිත් සියල්ල අපි දන්නේ නැති සහ අපේ අලුත් සිලබස් එකේ තියෙන පාඩම්මයි. මම ඊගාව කාරණේ කියන්න කලින් පොඩි අවස්ථාවක් ගන්නවා මේ පේපර් ක්ලාස් එක කොයිතරම් දුරට වැදගත් වෙනවද ළමයින්ට කියලා හදාගන්න. තේරුම් ගන්න මහනුවර දිස්ත්‍රික්කයේ පළවෙනියා මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා. ඉවංක. ඉතින් මම කියනවා මේ වෙනම කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක හැමෝම දන්නවා. ඉවංක දැයි මොකක් දන්නවා. ඉතින් ඒක නිසා මේ වෙනමකුත් කතා කරන්න පෞද්ගලික තොරතුරුකුත් කතා කරන්න අවශ්‍ය නැහැ. ඉවංක නොදන්න කෙනෙක් ලංකාවේ වත් නැහැ. ඉවංකකින් අපි අහමු මේ පේපර් ක්ලාස් කැන්ඩලින් ගත්ත පන්නරේ මොකද්ද සහ ඉවංක කියන්නේ 2023 ඕගොල්ලොත් එක්ක විභාග ලියන්න හිටපේ. නමුත් එයා 22 මාස 6කින් සබ්ජෙක්ට් එක කම්ප්ලීට් කළා. දැන් මේ වෙලාවේ අන්තිම සබ්ජෙක්ට් එක දාපු අයත් ඉන්නවනේ. ඒගොල්ලෝ කොහොමද දැන් වැඩ කරන්න ඕනි? එතකොට මේ පේපර් ක්ලාස් එක ඇතුලේ කොහොමද තිවංක වැඩ කරේ? තිවංකට කොයිතරම් දුරට ඒක වැදගත් වුණාද පේපර් ක්ලාස් එක කියන්නේ? ඇත්තටම සුබ රාත්‍රිය අපේ හැමෝටම. ඉස්සල්ලාම මං කියන්නම් මාස 6න් විභාගේ ගොඩ දාගත්ත විදිහ. එහෙම හොඳයි නේද සර්? ඔව්. ඇත්තටම මාස 6න් විභාගේ කරගත්තේ BC වලට ඒ එකක් ගත්තේ සර්ගේ මාස 6 කෝස් එකත් එක්ක. සර් කිව්වා වගේ මම 2023 තමයි ලියන්න හිටියේ. ඊට පස්සේ මම සර්ගේ කිව්වා මේ සමට හදිස්සියෙම ඉස්කෝලෙන් විභාගේ ලියන්න කියනවා අත්දැකීමකට හරිය 2022 කියලා. එතකොට මට කබ වෙලා තිබ්බේ 2023 ළමයිගේ පන්ති ගියපු නිසා 12 වසරේ පළවෙනි පාඩම විතරයි. එතකොට මගේ යාළුවා 13 වසරේ දෙවනි පාරේ පන්නලා ඉවරයි. මම එතකොට ඒ මොනවත්ම දන්නේ නැහැ. ඊට පස්සේ හරියටම මැයි මාසේ
අපි මාසහාය කෝස එක පටන් ගත්තා. එතෙන්දි සර් එල්ලි වෙනකන් ඇත්තටම හැරලා හිටියා. පුදුම කැපකිරීමක් කරපු ගුරුවරයෙක්. පාන්දර 1-2 වෙනකන් අපි හැරලා හිටියා. ඉතින් මාස 6ක් ඇතුළත සම්පූර්ණ සර් කියපු දවසට අනිවාර්යයෙන්ම සිලබස් එක කවර් කරා. සර් ටාගට් එකක් දුන්නා මම මේ දවස් වෙද්දී ඔයාලට සම්පූර්ණ විශ්වවිද්‍යාලයේ ආවරණය කරලා දෙනවා කියලා. ඉතින් මාස 6ක් ඇතුළත ඒ විදිහටම විශ්වවිද්‍යාලයේ දවසට තිතටම ආවරණය කරලා දුන්නා. ඒකත් එක්ක බයක් හිතුනේ නැහැ BC වලට ඇත්තටම. ඊට පස්සේ පේපර් ක්ලාස් එක ගත්තොත් එහෙම මම පේපර් ක්ලාස් එකට දිගටම සම්බන්ධ වුණා. MCQ දිගටම කරා. ප්‍රශ්නයක් ආවම සර්ට ගොඩාක් වැඩ දුන්නා. මොකද මට ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම WhatsApp message දාලා call අරගෙන ඒක explain වෙනකම්ම මම සර්ට වැඩ දුන්නා. අපි ප්‍රශ්න පත්‍ර ලිව්වා. ඊට පස්සේ අපි ප්‍රශ්න පත්‍ර ලියලා PDF දාලා සර් ඒවා බලලා අපිට ඒකේ තියෙන අඩුපාඩු දැන් හදාගන්න ඕන දැන් කියලා එව්වා. ඊට පස්සේ අන්තිම final test එක class එකේ අපි paper ලියලා physically sirට post කරා. ඊට පස්සේ සර් ඒවා බලලා අපිට ආවහු return කරා අඩුපාඩු හදාගන්න ඕන දැන් මේ මේ දේවල් කියලා. ඊට පස්සේ විශේෂයෙන්ම අනුමාන ටික ගත්තාම හිතාගන්න බෑ ඇත්තටම සමහර අනුමාන ප්‍රශ්න මේ සර් දුන්න ප්‍රශ්න අංකෙත් එක්කම තිබ්බා පේපරේ. ඉතින් ඒකත් එක්ක ඇත්තටම කලින් ලියපු paper එක වගේ තමයි ගිහිල්ලා ලිව්වෙ එතෙන්ද. ඒකත් එක්ක මං හිතනවා මට බීසල්ට විශාල ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් අපි ඉස්සරහට අපේ මොකද දිවස්තරේ උදව් අපි තෝරු මේ කට්ටියට ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න. ඒකත් අපි අනුරන්දුසෝ ඒ වගේ මතක් කරන්න ඕනේ මේ මම A2Z class ආවේ දිල්හාන්සගේ. ඉතින් ඇත්තටම thank you මං BC වලට ඒ ගැනීමේ සම්පූර්ණම ක්‍රෙඩිට් එක සර්ට අයිති. අපි වැඩ කරා මහන්සි වුණා. විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වුණා. මම වගේම ළමයි ටික නැත්තම් විශාල වලට එන්න බෑ. ඒක කරන්න බෑ කියලා ඔයගොල්ලෝ දන්නවා. 2019 ඉඳලා 2019 පස්සේ 2020 බැච් එක ඔන්ලයින් කරලා ලිව්වා. 21 ලිව්වා. 22 ලිව්වා. දැන් 23 ඕගොල්ලෝ තමයි ඔන්ලයින් කරා අපේ ඊගා බැච් එක ලියන්නේ. ඉතින් මේ පාර විශාල පුසක් විභාගයට යනවා ඔයගොල්ලොත් එක්ක. මොඩල් පේපර් එකේ ඉඳලා පළවෙනියටම අපි මොඩල් පේපර් එකට යනවා. මොඩල් පේපර් එක 2019 පේපර් එක 20 21 22 තියෙන පේපර්ස් පහක්. පේපර්ස් පහකට උත්තර ලියනවා ළමයි. සම්පූර්ණ උත්තර ලියනවා ටයිමින්. අන්න ඒක තමයි වැදගත්. කරුණා කරලා මේකේ ආරම්භයේ ඉඳලා අවසානය වෙනකම් හරියට කරන්න. හරියට කරොත් ආයේ කතා දෙකක් නැහැ. ඔයාගේ ටයිමින් ටික හැදෙනවා. ඔයාගේ තීරණ ටික හැදෙනවා. ඔයාට උත්තර ලියන්න බැරි ගැටළු වලට විසඳුම් හම්බෙනවා. මොකද ළමයි ඔයා උත්තර ලියන්න කලින් මම ඔයාට උත්තරේ කියනවා. මොල්ටිගේ ඔක්කොම හැමයි කරන්නේ. අවසාන පේපර්ස් එක මම සාමාන්‍යයෙන් කරන්නේ නැහැ.